මෙරට ආවේනික ශවාකහ සත්තු විශේෂ රැසකට නිවහන වෝ සවිශේෂී පසර පදධතියක් සහිත මෙරට විශාලතම වැසිවනන්තරේවාන්නේ සිංහරජ රක්ෂතයයි. මෙිනිස සුශේෂ්ී පරිසර පද්ධයක් පැවතීම හේතුවෙන් ඇය ලෝක උරුමයක් ලෙස නම් කරතිබෙනවා මිනිස් ක්‍රාකාරම් හමුවේ දිනින් දින ශ්‍රකහ සත්ව ප්‍රජාවරස දුවන තර්න වලක්වා ගැනීමට නීතිය ක්‍රාත්මක කරන අයතනවල මැදිහත්වීම අනිවාර් වනවා. නමුත් දඩයක් කරුවන් විසින් සතුන් දඩයම් කිරව පැෑයිට සහ සත්ව විශේෂ වනාන්තරයෙන් පිටමන්කිරීම වැනි ජනොල්ලය ේද වල වැඩි වශ දුවන බයි රක්ෂත ආශ්ෘිත චීවත්වන ප්‍රදේශවාසින් පෙන් පවාදන්නේ. ඒයට ප්‍රානතම හේතුව ලෙස ඕුන් පසන්නන්නේ සිංගරාජය අවට රත්නපුර දිස්ත්‍රකගේ කොඩව ප්‍රදශයේ එක් වන ක්ෂ කාර ල මනක් පත් දව ර ක ්‍ර කාරකම් පිබඳ ැලිීම ුන් හැක ක් ැති ව ංා ම ප හි ප්‍රදශ ආශ ිතිව සිද වන දවිම් හන්දය ස් ැලීමට හික්කඩු ාති ්‍ය න ද ප ේ. ර්යාලයනුත් පැමිණියේ තු වනවා. මෙම කාර්වැල දෙකටම කිලෝමීටර් සියක ආසන දුරක් පැවතිම් හේතුවෙන් සතුන් දයම් කිරීමම වැලක්වීම්, තුවාල වූ සතුට ප්‍රතිකාර කිරීමම් රක්ෂ ගි තැබම් වැලක්වම් ආදිසිියල්ල ප්‍රමද වන බවයි ප්‍රදශවාසිීන් පෙන් වා දෙන්නේ. රජ නන්තරයට ඇති වෙල තියන තර්ජනය රාශයක් තියෙන. විශෂෙන්ම ජාන මංකොල්ලය වනසතුන්ට වෙන හානින් වගේ කළ එලිකිරීන්ගේදවලනිසා සිංරාජයට විශලව වයෙන් අතුර රශක්යක් සිද්වෙලතිනො ප්‍රධානනිල්ලික්වෙන්න නෙලූ ෝ දෙනයායි ආසන්නෙන් අනිවාරම වනජීවි සංරක්ෂණ කාරයායක් ස්ථාතකිරීම තුළින් මේ වනසතුන්ට සහ වනජීවීන්ට සහ වනසම්පතට වෙලාතින හානි වලක් ගන්නට ලොකු සේයක් කරගන්න පුළුවන්. අපට වනජීවිල්ඩාරය ගෙන්න්නනව වනන් ගන්න වෙන්නේ හික්කරු ප්‍රදේශී. .